බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනට ගිනි කොන දෙසින් පවතින අතර මේ හේතු වෙන වර්ධනය වූ අඩුපීඩන කලාපය නිසා දිවයිනේ ප්‍රදේශ රැසකට අද සිට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 21 වන දින දක්වා මේ තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ බදුල්ල උල්හිටිය ප්‍රදේශයෙන්. එය මිලිමීටර 142.7ක්. යාපනයේට මිලිමීටර 100 ඉක්මවා වැසි ලැබී ඇති අතර මඩකලපුවටද තද වැසි ලැබෙමින් පවතින බව අප වාර්තාකරු පැවසුවා. මඩකලපුව දිස්ත්‍රික්කයේට දින 3ක් තිස්සේ ඇබහැලෙන වර්ෂාව සහ සුළඟ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ප්‍රදේශයේ පවතින දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් නගරයේ අවට ගස් කිහිපයක්ද කඩාවැටී ඇති බව අප වාර්තාකරු පැවසුවා. මඩකලපුව කලවංචිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්‍රයට අයත් ප්‍රදේශ අවටද සුළඟ හේතුවෙන් ගස් කිහිපයක් කඩාවැටී තිබුණා. මේ අතර මාතර දිස්ත්‍රික්කයේට ඇදහැරෙන වර්ෂාව හේතුවෙන් පහත් දින් රැසක් ජලයෙන් යටවීමේ අවතාරණමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. මාතර තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට නිවසකට අඩි 20ක් පමණ උස තාපයක් කඩාවැටීමෙන් එම නිවසට දැඩි අලාභහානී සිදු වුණා. අප වාර්තාකරු පැවසුවේ තාපය කඩාවැටෙන අවස්ථාවේ නිවසියන් නිවසේ ඉදිරිපස කොටස තුළ සිටීම නිසා ඔවුන්ට තුවාල සිදු වී නොමැති බවයි.